අද අපි කතා කරන්නේ යන්නේ නායක්කර වංශිකයන්ගෙන.ෙන් නායක්කරවංශිකයන් වඩුග වඩිග වඩක්කර ආදී වශයෙන් හඳුන්නනු. දකුණු ඉන්දයාාව වර්ධමාන තමිල් නාඩු ආසන්නේ තියෙන වර්තමාන චෙන්නායිහෙවත් මදුරයි නගරේ එවකට මදුරෙයි නායටැමති රාජධානීව පැවතුුණ. මෙහි ආන්ද්‍රප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් තමයි රාජත්්‍යවය විචාය ඔවුන් ආන්ද්‍රභාෂාහෙවත් තෙළිගු බසත්ඒවකට මදුරාවේ පැවති දෙමළ බසත් මිස්ට්‍ර කරගෙන භාෂාව විචාරන්නට වුණා. එබැවින් ඒ ආන්ද්‍ර දෙමල එස හැඳින් වුනා. එය තමයි අපි අන්ඩර දෙමල නමින් පර්තමානය හඳුන්නන් ඒ දෙමළ භාෂාව ඉතා සවිශේෂී භාෂාව මොකදෙහිත් තෙළිගු සහ දෙමල යන්න භාෂා දෙකේම අංගල ක්ෂණ පවදිනවා ඒ කසේ වෙතත්. ලංකාවෙන් රාජජත්තය අභියෝගට් ලක් කරමින් රාජ්‍යත්තය විචාරන්නට සුදුසුහම් නොමැති පුද්ගලයන්ට රජකම ලබාගැනීමේ වුවමනාවෙති වෙන. විම ලර්ම සූරය රජතුමා දෝන කතිරිනා විවාහරගෙන් රාජත්වය තහවරු කරගත් සෙනරත් රජතු දන කතිරන විවාහරෙන් රාජ්‍යතය තවරු කරගත් මන්ගේ පුත්‍රයට රාජ්‍යත්්‍යවරුමක්කාරය වීමට මහා සම්ප්‍රදාය වන සිංහලේ රාජකීය විසින් කීරවල්ලේ රජපරපුරේ කුමාරිකාවක් තමයි රාජත්තයට පත්තන කුමාරය බීගරන්නුන්. ඒත් කරවල්ලේවරු සනරත්්‍රජතුමාගේ පුතාට නෙමේ සනරත්්‍රජතුමාටවත් ගබා දෙෙන් එනැහැ කීරවල්ලේ කුමාරිකා. සෙන්නරත් රජතුමා සියුරු වැරපු පුදගලෙක් නිසා. ඒ හේතුෝ නිසා තමයි තමගේ සහෝදරය විවාහ වෙලා සිටි දුොනක තිරිනාව විවාහකරගෙන සෙන්නරත්කුමාරයා රාජ්‍යත්ය ලබා ගන් ඒ එම නිසා ඔවුන්න්නත රැතිවෙන ගැටුමයි සනර රජතුමා විසින් පටන්ගන්නවාඒ මදුරයි නායපුරයෙන් ගෙන්වා ගන්නට සූර්යවංශි නායකර බිසවාක්. ත්තටම නායකර බිසවක් න මේ ගන්නන ගන්න බලාපොත්තුවෙන්. සූය වංශික බිසවක්. කෙසේ හෝ දෙවනි රාජ සිංහ රජතුමාට බිසවක් ගන්න ගන්නවා. විමලධර්ම දෙවනි විමල ධර්ම සූර්ය රජතුමාට ඒ එලෙසම සිදු කරනවා. නමුත් පසුවට සිදුවන්නේ අපගේ අවසන් සිංහල රජතුමා ලෙසැ ඉන්නන ශ්‍රී වීර පාක්‍රම නරේන්ද ංහරජතුමාට කුමාරිකාවල් ලබා දෙන්නට මේ මදුරේපුරේ. මහ රජතුමා අක මැතිවෙන. ඒ ප්‍රතිඵලයක් ඉදිහට විශා වානි ජාධීපත්ය අල්ලබා ගෙන සිටපු පිට්ටිනා එක් කරන ඇමති නායකරවංශික රදලයා තමන්ගේ දියනිය සිංහලයේ රජතුමාගේ පුත්කුමා ැඩු විවහකරදීමට කැමැතිවෙන. ඒ ප්‍රතිඵලයක් ඉදිහට මොකක්ද සිදුවෙන. නායකර්වංශික කුමාරිකාවක් ලංකාවට පැමිණෙනු. කුණ්ඩ සය කු මාරය යෙ ස්්‍රී වීර පාක්‍රම නරේද සිංහ ජතුමා. ඇ විවාහ කරගන්නවා. අපගේ ජනප්‍රවාදය සඳහන් දස්කොන් ප්‍රමිලා කතාවට පාදක වෙන්නේ මේ ප්‍රමිලා කුමරිය සහ රජුගේ හිතමිත්‍ර මහාධිකාරම් ධනතුරු දරපු ප්‍රංශ ජාතිකයක් වන පේද්‍රෝධී ගැස්කොන් හෙවත් දස්කොන් අධිකාරම් හා ප්‍රමිලා බිස් අතර ඇති වූ අසම්භාාව්‍ය ආදරකතාවක් කිවොත් නිවැරදි. සේවෙතත් මේ එලෙස පටන්ගන්න මේ වඩුග වඩක්ර වඩිග නැත්තම් මේ චෙට්ටි නමින්ද හදුන්නන්නට පුළුවන් නායකර්වංශිකයන්ගේ බලපෑම ශ්‍රීවීර පාක්‍රමනරෙන්න්ට සිංහ ජතුමාගේ ප්‍රමිලා බිසවට දරුවන් නොසිටීම හේතුකොටගෙන. මරුමක්කත්තායම් නීතිය කරනකොට සිංහලේ රජකම මේ වඩුග බිසවගේ සහදරයට හිමි වෙන. හ තමයි ශ්‍රී විජයේ රාජසිංහ ලස රාජತය ලබ ඔහුට පසුව නරෙනපපා නායක්කරගේ පුත්‍රයාවෙච්ච කීතිහිී රාජසිංහ රජවෙන කීතිහි රාජසිං රජතුමාට බස්ස හුගේ සහද ශ්‍රී රාජාදී රජසිහ රාජ්‍යතයට බත්තෙෙන. ඔහුගෙන් පසුව තවත් නායකර වංශිගේ खෙච්ච ශ්‍රීවික්‍රම රාජසිංහ රජවෙනවා මෙලෙස නායකරවංශිකයන් සතර දෙෙ එදා සත්ය තිස් හතේදී. සිහටර බලබෑම් කරණට පටන්ගන්න. එදා සත්ය තිස් නවේදී පමණ මියගිය සිංහලේ අවසන් රජුගෙන් පසු සිංහලේ එද සටය පහළ වදක්වා රාජ්‍ය විචාරන් මේ නායකර වංශිකෙන්. එලෙසින් කෙසේ වෙතත් මෙන් වඩුක නස්පැත්තියෙන් බේරීම උදෙසා සිංහලේ රදලවරු මේ නායකර වංශිකෙන් විරුද්ධ විධාකාර උත්සා හැන්දරනු ඝාතනයකිරීමට නිෙරපාහැරීමට කැරල අදිගරීමට නනාදීවශයෙන් වවිදාා රුත්සායහන් ගන්නවා නමුත් මේ එකක් සාර්ථක නොවීම හේතු කොට ගෙන එදසට සිය පහළවේදී සදලයන් සහ රාජ්‍යත්‍ය අද රැති ගැටුම් වලින්ම අර්බුදයන් හේතු කොටගෙන මේ රට බ්‍රතානය අධිරාජ්‍යවාදයට යටත් වෙන. කෙසේ වෙතත් ඳහන් කරන්නට වෙන්න මේ දකුණු ඉන්දීය බලපෑම හේතුකොටගෙන මෙරට වසර දෙදහ ස්තුන්සීයක පමණ රාජාණ්ඩු පාලන ක්‍රමය සිංහල නොවන පාලකයන්ටයාමට පටන්ගැනීම මේ නායක්කරවංශික යුගයේදී සිදූ බවයි. අප ඊළග වීඩියෝ මගින් ලංකාවේ අවසන් රජරුවච්ච ශ්‍රී වික්‍රම රාජ සිංහ ගැන සඳහන් කරන්නට බලාවරත්තුවවෙම්. AVියක ලපනसाතියේதி அලාපறுத்துුවන්